අපි අද කතා කරන්න අද අපි බලන්නේ අපේ ඉතිහාසයේ දෙවනි පාඩම අපේ කීර්තිමත් රජවරු කියන පාඩම. දෙවනි පාඩමට එනකොට නැවත වතාවක් අපි අපේ ඉතිහාසයේ රජවරු ගැන කතා කරන්න යන්නේ. අපි දන්නවා අනුරාධපුරේ රාජ්‍ය සමය කියන්නේ අපිට ගොඩක් වැදගත් ඓතිහාසික වශයෙන් වටිනාකමක් තියෙන රාජ්‍ය සමයක්. ලංකා ඉතිහාසයේ වැඩිම වසර ගණනාවක් රජවරු 109ක් අතර රාජධානිය මාරු වෙමින් පාලනය වෙච්ච රාජධානියක් තමයි අනුරාධපුරේ තියෙන්නේ. එතකොට මේ අනුරාධපුරේ හිටපු රජවරු අතර පණ්ඩුකාභය රජතුමා, දේවානම්පියතිස්ස රජතුමා, දුටුගැමුණු රජතුමා, වළගම්බා රජතුමා, මහසෙන් වසබ ධාතුසේන කියන රජවරු බොහොම ශ්‍රේෂ්ඨ රජවරුන් බවට පත් වුණා. එතනදී අපි දන්නවා පණ්ඩුකාභය රජතුමා විධිමත් විදිහේ පාලන තන්ත්‍රයක් අපේ රටේ ඇති කරපු අනුරාධපුරයේ ප්‍රථම වරට අගනුවර බවට පත් කරගත්ත රජතුමා විදිහට වැදගත් වෙනවා. දේවානම්පියතිස්ස රජතුමා වැදගත් වෙනවා අනුරාධපුර යුගයේ හිටිය රජවරුන් අතර ලංකාවට බුදුදහම ගෙන්නා ගැනීමට මූලික වුණු ලංකාවට බුදුදහම ලැබුණු කාලේ සිටිය රජතුමා විදිහට. දුටුගැමුණු රජතුමාත් අපිට අමතක කරන්න බෑ මේ ගැන කතා කරන්න යනකොට ලංකාව එක්සේසත් කරපු ඒ වගේම ශ්‍රී ලංකාව තුළ විශාල විහෙර විහාර ගණනාවක් ඉදි කරමින් බෞද්ධ ශාසනයට ලොකු සේවාවක් කරපු රජවරයෙක් විදියට දේවානම්පියතිස්ස රජතුමාත් අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. වළගම්බා රජතුමාත් මේ වගේ ලංකාවේ විහෙර විහාර ගණනාවක් ඉදි කරලා බෞද්ධ ශාසනයට ලොකු සේවයක් කරපු රජ කෙනෙක් වෙනවා. වසප රජතුමා තමයි ලංකා ඉතිහාසයේ වැව් තැනීමේ පුරෝගාමියා වෙන්නේ. මහ වැව් විදි කිරීම වාරිතාක්ෂණය ගැන කතා කරනකොට වසප රජතුමා ගැන අපිට අමතක කරන්න බෑ. වාරිතාක්ෂණය හා වාරිතාක්ෂණය ගැන කතා කරනකොට ධාතුසේන රජතුමාත් විශාල වශයෙන් වැව් විදි කළා, කලා වැව් වගේ විශාල යුයෝද වැව් විදි කරලා අපේ රටේ ඉතිහාසය රන් අකුරුන් ලියවූ රජවරු විදියට තමයි අපිට කතා කරන්න තියෙන්නේ. මෙන්න මේ රජවරු ගැන ඔයගොල්ලෝ 6 පන්තියේදීත් ඉගෙනගෙන ඇති. ඒ රජවරුන්ගේ තියෙන දැනුම පිළිබඳ දැන ඒ රජවරු සම්බන්ධයෙන් තියෙන දැනුමත් සමගින් තමයි අපි දැන් අද පාඩමට යන්නේ. අපේ කීර්තිමත් රජවරු කියලා මානවම්ම රජවතුමා ගැන කතා කරන්න බලන්න. මානවම්ම රජතුමා කියන්නේ පුතේ මානවම්ම රජ පෙළපතක්. දැන් ලංකාවේ අනුරාධපුර යුගයේ රජ පෙළපත් දෙකක් තිබ්බා ප්‍රධාන වශයෙන්. එකක් තමයි ලම්බකර්ණ රජ පෙළපත, අනිත් එක මෞර්ය වංශික රජ පෙළපත. මෞර්ය වංශික රජවරු හිටියා, ලම්බකර්ණ වංශික රජවරු හිටියා. වසභ රජතුමා ලම්බකර්ණ රජ කෙනෙක්. ඒ අතර ධාතුසේන රජතුමා මෞර්ය වංශික රජ කෙනෙක්. මෙන්න මේ විදිහට රජ පෙළපත් දෙකක් විටින් විට මාරුවෙන් මාරුවට අනුරාධපුර රාජධානිය පාලනය කරමින් හිටියා. මේ අතරේ ලංකාවේ අනුරාධපුර රාජධානිය වැඩි කාලයක් පාලන කටයුතු වල නිරත වෙලා හිටියේ ලම්බකර්ණ හා මෞර්ය කියන රජ පෙළපත් දෙක විසින්. තව රජ පෙළපත් තිබුණත් මේ දෙපිරිස තමයි වැඩි කාලයක් රාජ්‍යත්වය දරමින් හිටියේ. ඇතැම් වෙලාවට පුතේ මේ රජ පෙළපත් දෙක නිකන් පවුල් දෙකක් වගේ. රජ පෙළපත් දෙක රාජකීය පවුල් දෙකක් වගේ. මේ දෙපිරිස අතර රටේ රජකම සඳහා ගැටුම් ඇති වුණ අවස්ථාවක් අපි දුටුවා. ඉතිහාසයේ රටේ රජකම ලබා ගැනීමට මෞර්ය රජ පෙළපත සහ ලම්බකර්ණ රජ පෙළපත අතර ගැටුම් ඇති වෙනවා අපි දැක්ක මීට මේ අපේ ඉතිහාසය තුල. එතකොට මේ මානවම්ම රජතුමා බලයට එන්න කලින් අපි මේ කතා කරන්න යන මානවම්ම රජතුමා බලයට එන්න කලින් වසර 50කට පමණ පෙරදී ලම්බකර්ණ හා මෞර්ය රජ පෙළපත් අතර සිදු වූ ගැටුමක් හේතුවෙන් අපේ රටේ කැපී පෙනෙන දේශපාලන වෙනස් වීම කීපයක් සිදු වෙමින් තිබ්බා. මානවම්ම රජතුමා රජ වීමට වසර 50කට පෙර මෞර්ය හා ලම්බකර්ණ රාජවංශ දෙක අතර තිබ්බ ගැටුමක් නිසා අපේ දේශපාලන ශිෂ්ටි කැපී පෙනෙන විදිහේ වෙනසක් ඇත්තෙමි තිබුණා. ඒක එකක් තමයි අභ්‍යන්තර ගැටුම් නිසා රටේ ස්ථාවර පාලනයක් බිහි වෙලා තිබෙන්නේ නැහැ. අපේ රටේ අභ්‍යන්තර ගැටුම් කියන්නේ පුතේ රට ඇතුළෙම දෙපිරිසක් අතර රටේ පාලනය කරගෙන යන්න ඇති වෙන ගැටුම. රට ඇතුළෙම දෙපිරිසක් රට පාලනය කරගෙන යන්න ඇති වෙන ගැටුමක් අභ්‍යන්තර ගැටුමක් කියලා කියනවා. එතකොට මේ විදිහ අභ්‍යන්තර ගැටුම් නිර්මාණය වීම නිසා දේශපාලන වශයෙන් රට ස්ථාවර වුණේ නැහැ. රට ඇතුලේ යුද්ධයක් තියෙනවා නම්, රට ඇතුලේ ඝට්ටනයක් තියෙනවා නම්, රට ඇතුලේ මිනිස්සු අතර ගැටුමක් තියෙනවා නම් රටේ ස්ථාවර පාලනයක් නැහැ.
තීරපාලනයක් නැහැ. එහෙනම් ලම්බකර්ණ රජතුමා රජ වෙන්නට ලම්බකර්ණ මානවම්ම රජතුමා රජ වෙන්නට පෙර රටේ ස්ථාවර දේශපාලන තත්ත්වයක් තිබ්බේ නැහැ. ඒ වගේම අපි දන්නවා දෙපිරිසක් අතර සටනක් ඇතිවන අවස්ථාවක පුතේ රටේ සම්පත් විශාල ලෙස විනාශ වෙනවා. හැම පාර්ශ්වයක්ම බලන්නේ තමන්ට රජකම ලබා ගන්න. රජකමේ අයිතිය තමන් සතු කර ගන්න. මේ විදියට දෙපිරිස අතර ලොකු ඝට්ටනයක් ඇති වෙනකොට ගැටුමක් ඇති වෙනකොට එකම රටේ පුරවැසියන් අතර රටේ සම්පත් තමයි විනාශ වෙන්නේ. මේ හරහා රටේ ඉදිරි ගමන තමයි ආපස්සට යන්නේ. පසුපසට යන්නේ. එහෙනම් රටේ සම්පත් විශාල ලෙස විනාශ වුණා මේ කාල පරිච්ඡේදය තුළ මේ වසර 50ක කාලය තුළ හරි ස්ථාවර පාලනයක් නොතිබුණු නිසා. ලම්බකර්ණ පෙළපතත් මෞර්ය රාජ්‍ය පෙළපතත් අතර ඝට්ටනයක් ඇතිවීම ගැටුම් ඇතිවීම රටේ සම්පත් ලොකුවට විනාශ වෙන්න හේතුවක් වුණා. ඒ වගේම තමයි රාජ්‍ය ඵලය ලබා ගැනීමේ අරමුණින් සටන් සඳහා දෙපාර්ශ්වයම දකුණු ඉන්දියාවේ සහයෝගය ගත්තා. අපි දන්නවා අපේ රටේ ප්‍රශ්නයක් වෙනකොට මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්නේ ගොඩක් වෙලාවට ළඟ තියෙන රට ඉන්දියාව. එතකොට අපේ රටේ දෙපිරිසක් එකතු වෙලා රාජ්‍ය බලය ලබා ගන්න යුද්ධයක් කරනකොට ගැටුමක් ඇති වෙනකොට සටනක් පැවතිනකොට මේකට උදව් උපකාර ගන්නවා එක පාර්ශ්වයකින් දකුණු ඉන්දියානු හමුදාවන්ගේ. දකුණු ඉන්දියානු රජවරුන්ගේ දකුණු ඉන්දියානු නායකයින්ගේ. මේ නිසා අපේ රටේ දේශපාලනයට මැදිහත් වෙන්න අවස්ථාව ලැබුණා යම් යම් අවස්ථාවලදී දකුණු ඉන්දියානු පාලකීන්ට. දේශපාලන ගැටුම් නිසා රට ආර්ථික වශයෙන් පරිහානියකට පත් වුණා. අපි දන්නවා දේශපාලන රටක් ඇතුලේ ගැටුමක් තියෙනකොට රටක් ඇතුලේ සටනක් තියෙනකොට රටක් ඇතුලේ යුද්ධයක් තියෙනකොට කවදාවත් පුතේ ඒ රට සංවර්ධනය වෙන්නේ නැහැ. ඒ රට ඉදිරියට යන්නේ නැහැ. ඒ රට ආර්ථිකතින් පිරිපුන් රටක් බවට පත් වෙන්නේ නැහැ. වෙන්නේ ආපස්සට ගමන් කිරීම. නැත්නම් පසුපසට ගමන් කිරීම. පසුපසට ගමන් කිරීම හරහා රට ආපස්සට යනවා මිසක දියුණුවක් ලබන්නේ නැහැ. අපි මේ කතා කරන මානවම්ම කුමාරයා රාජ්‍යත්වයට පත් වෙන්න කලින් රට තිබුණේ ඔන්නෝම තත්ත්වයක. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මානවම්ම කියන කුමාරයා රාජ්‍යත්වයට පත් වෙන්න කලින් රටේ ස්ථාවර පාලනයක් තිබුණේ නැහැ. දෙවන කාශ්‍යප කියලා රජ කෙනෙක් හිටියා. එතුමාගේ ඇවෑමෙන් දෙවන ධාතුපතිස්ස කියලා රජ කෙනෙක් රාජ්‍යත්වයට පත් වුණා. එතුමාගේ ඇවෑමෙන් තමයි මානවම්ම කුමාරයා රාජ්‍යත්වයට පත් වෙන්නේ. මානවම්ම කුමාරයා රාජ්‍යත්වයට පත් වෙන්නේ. එතකොට දෙවන කාශ්‍යප රජතුමා අපේ රට වසර 9ක් පාලනය කරගෙන ගිහින් තියෙනවා. දෙවන කාශ්‍යප කියන රජතුමා අපේ රට අවුරුදු 9ක් පාලනය කරගෙන ගිහින් තියෙනවා. මෙතුමා රෝගයක් නිසා මිය ගියාගෙන් පස්සේ මානවම්ම කුමාරයා කියන්නේ මේ දෙවන කාශ්‍යප රජතුමාගේ පුතා. මානවම්ම කුමාරයා කියලා අපි හඳුන්වන්නේ දෙවන කාශ්‍යප රජතුමාගේ පුතා. දෙවන කාශ්‍යප රජුරෝ ක්‍රිස්තු වර්ෂ 650 විතර බලයට ඇවිල්ලා අසනීප තත්ත්වයක් නිසා මිය යනවා. නමුත් මේ වෙනකොට මේ මානවම්ම කුමාරයා පුංචි කුමාරයෙක්. ඉතින් අපි ඔයගොල්ලෝ හොඳට දන්නවා පුංචි කුමාරයෙකුට රටේ රජකම බාර ගන්න බෑ. රාජ්‍යත්වයට උරුම කියන මානවම්ම කුමාරයා පොඩි කාලේ තමයි දෙවන කාශ්‍යප රජතුමා මිය යන්නේ. මෙන්න මේ කාශ්‍යප රජුගේ අභාවයත් එක්කම දැන් නැවත රට ඇතුලේ ගැටුමක් ඇති වෙනවා පාලන බලය ලබා ගැනීම සඳහා. රජතුමා මිය ගියා. රජතුමාගෙන් පසු රජකම ලබා ගන්න ඉන්න රජතුමාගේ පුතා කුඩා අවදී ඉන්නේ කුමාරේ. එහෙනම් මොකද වෙන්නේ? වෙනත් පිරිස් අතර ගැටුම් ඇති වෙනවා රාජ්‍යත්වයේ ලබා ගන්න. දැන් මානවම්ම කුමාරයාට තර්ජනයක් තියෙනවා. මොකද මේ ගැටුම් වලට ඉදිරිපත් වෙලා ඉන්න අය දන්නවා මානවම්ම කුමාරයා තමයි යම් දිනක මේ රටේ රාජ්‍යත්වයට උරුමකම් කියන පුද්ගලයා. ඒ නිසා මානවම්ම කුමාරයාට අවදානමක් තියෙනවා තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන්. මොකද රජකමට උරුමකම් නොකියන පිරිසක් රජකම ලබා ගත්තොත් උරුමකම් කියන කෙනාගෙන් කවදා හෝ තර්ජනයක් එයි කියලා බයක් තියෙනවා. ඒ නිසා මොකද කරන්නේ? උරුමකම් කියන පුද්ගලයා විනාශ කළ දැමීමේ හැකියාවක් රජකමට රාජ්‍යත්වයට පත්වන අතර තියෙනවා. ඒ හේතුව නිසා මොකද වෙන්නේ? මානවම්ම කුමාරයා බොහොම අප්‍රසිද්ධියේ ජීවත් වෙන්න උත්සාහ ගන්නවා. කුඩා කලේ ඉඳන් අප්‍රසිද්ධියේ ජීවත් වෙන්න උත්සාහ ගන්නවා.
මේ ගැටුම් වල ප්‍රතිඵලයක් විදියට නැත්නම් දෙවන කාශ්‍යප රජතුමාගෙන් පසුව රාජ්‍යත්වයට පත් වෙන්නේ පුතේ දෙවනි ධාතෝපතිස්ස කියලා රජ කෙනෙක්. මේ ධාතෝපතිස්ස රජතුමාට හැම තිස්සෙම තමන්ගේ කල්පනාවේ තියෙනවා මානවම්ම කුමාරයා මොන මොහතක හෝ රාජ්‍ය තමන් අතින් පැහැරගනි කියලා. මේ නිසා ධාතෝපතිස්ස රජතුමා බොහොම අවධානයෙන් ඉන්නේ මානවම්ම කුමාරයා ගැන. කොහෙද කුමාරයා ඉන්නේ? මොනවද කුමාරයා කරන්නේ? සේනාවක් සංවිධානය කරනවද? මට විරුද්ධව සටන් කරයිද? කොයි මොහතක හෝ මාව බලෙන් නිරපායරලා රාජ්‍යත්වයේ ගනීද කියන මෙන්න මේ සැකය නිසා මානවම්ම කුමාරයා ගැන හොඳ අවධානයෙන් තමයි දෙවන කාශ්‍යප මේ රජතුමා ධාතෝපතිස්ස රජතුමා කටයුතු කරගෙන යන්නේ. එතකොට මේක මානවම්ම කුමාරයාට තේරෙනවා, දැනෙනවා, දැනගන්න ලැබෙනවා තමන් ගැන රටේ රජතුමා හොඳ අවධානයෙන් ඉන්නවා කියලා. මේ නිසා මානවම්ම කුමාරයා හිතනවා ලංකාවේ ජීවත් වුණොත් ඒක තමන්ගේ ජීවිතයට තර්ජනයක්. තමන් තමයි, මම තමයි රාජ්‍යත්වයට උරුමකම් කියන කුමාරයා. මගේ රාජ්‍යත්වය මම ධාතෝපතිස්ස රජතුමාගෙන් ලබා ගන්න නම් මගේ ජීවිතය ආරක්ෂා කරගත යුතුයි. එහෙම හිතන මානවම්ම කුමාරයා අප්‍රසිද්ධියේම ඉන්දියාවට පලා යනවා. ඉන්දියාවට පැනලා යනවා. ඉන්දියාවට ගිහිල්ලා පුතේ ඉන්දියාවෙන් ආධාර උපකාර ලැබෙනවා මේ මානවම්ම කුමාරයාට. පල්ලව රාජධානි. මේ අපි කතා කරන කාලේ ඉන්දියාවේ රාජධානි වලට බෙදිලා තිබ්බේ. එකම රට ඉන්දියාව රාජධානි ගණනාවකට බෙදිලා තිබ්බේ. ඒ අතරින් පල්ලව රාජධානියේ උදව් උපකාර ලැබෙනවා මානවම්ම කුමාරයා. පල්ලව රාජධානියේ උදව් උපකාර ලැබෙනවා මානවම්ම කුමාරයා. මානවර කුමාරයාට හැකියාව ලැබෙනවා පල්ලව රාජධානියේ කාලේ රජ කරමින් සිටිය පළවෙනි නරසිංහ වර්මන් කියන රජතුමාට සේවයක් කරන්න. පළවෙනි නරසිංහ වර්මන් කියන රජතුමාට සේවයක් කරන්න රජතුමා යටතේ වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා මානවම්ම කුමාරයාට. මානවම්ම කුමාරයාට මේක හොඳ අවස්ථාවක්. එකක් පුතේ මානවම්ම කුමාරයාට හැකියාව ලැබෙනවා ලංකාවේ ඉන්න ධාතෝපතිස්ස රජතුමාගෙන් ආරක්ෂා වෙලා නරසිංහ වර්මන් රජතුමා යටතේ ඉන්න. දැන් නරසිංහ වර්මන් රජතුමා යටතේ ජීවත් වෙනකොට ධාතෝපතිස්ස රජතුමාට හානියක් කරන්න බෑ. මොකද තවත් රාජධානියක් තුළ රජ කෙනෙකුගේ ආරක්ෂාව යටතේ ඉන්නේ. අනිත් එක තමයි පුතේ මානවම්ම කුමාරයාට හැකියාව ලැබෙනවා තමන්ගේ අධ්‍යක්ීම් වැඩි කරගන්න, තමන්ගේ හැකියාවන් වැඩි කරගන්න. කවදා හෝ දිනක ධාතෝපතිස්ස රජතුමත් එක්ක යුද්ධ කරලා රටේ රජකම ලබා ගන්න අවශ්‍ය සුදුසුකම් ටික සම්පූර්ණ කරගන්න හැකියාව ලැබෙනවා මෙන්න මේ කාලය තුල. මොකද මානවම්ම කුමාරයා නරසිංහ වර්මන් කියන පල්ලව රාජධානියේ රජතුමාට බොහොම හිතවත් වීටි, බොහොම සමීපව කටයුතු කරේ, බොහොම උදව් උපකාර කරා. මේ නිසා නරසිංහ වර්මන් රජුරුවත් බොහොම හොඳට මානවම්ම කුමාරයාට සලකලා තියෙනවා. මානවම්ම කුමාරයාට උදව් උපකාර කරලා තියෙනවා. හොඳ කුමාරයා ගැන හොඳ පැහැදීමෙන් රජතුමා හිතියා කියලා තමයි කියවෙන්නේ. මේ නිසා පළවෙනි නරසිංහ රජතුමාට රජතුමා තමන්ට කරපු සේවාව වෙනුවෙන් මානවම්ම කුමාරයාට හමුදාවක් බාර දෙනවා. විශාල හමුදාවක් බාර දීලා කියනවා ලංකාවට ගිහිල්ලා ධාතෝපතිස්ස රජතුමාත් එක්ක සටන් කරලා ලංකාවේ රාජ්‍ය බලය ලබා ගන්න කියලා. දැන් මේ අවස්ථාව වෙනකන් තමයි මානවම්ම කුමාරයා නරසිංහ වර්මන් රජතුමාත් එක්ක වැඩ කරමින් හිටියේ. දැන් තමන්ට විශාල යුද බලයක් ලැබුණා. මේ බලයත් අරගෙන කුමාරයා එනවා මේ රටට. ඇවිල්ලා දෙවන ධාතෝපතිස්ස රජුට එරෙහිව සටන් කරනවා. මේ සටන් කරන්නේ ඉන්දියානු හමුදාවක් එක්කරගෙන. මෙහෙම දෙවන ධාතෝපතිස්ස රජතුමත් එක්ක සටන යන අවස්ථාවේ එක්තරා ප්‍රශ්නයකට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒක තමයි ඉන්දියාවේ මේ හමුදාව ලබා දුන්නු පළවෙනි නරසිංහ වර්මන් රජුරු අසනීප වෙනවා. පළවෙනි නරසිංහ වර්මන් රජුරු අසනීප වෙනවා. මේ අසනීප වීම නිසා මොකද සිද්ධ වෙන්නේ? පල්ලව රාජධානියෙන් අරගෙන ආපු හමුදාව නැවත වතාවක් ඉන්දියාවට යවන්න වෙනවා. මේ නිසා මේ වෙනකොට මානවම්ම කුමාරයා ධාතෝපතිස්ස රජතුමාට එරෙහිව යුද්ධය නවත්තන්න සිද්ධ වෙනවා, නැත්නම් පසුබසින්න සිද්ධ වෙනවා.
අතරමඟ යුද්ධය නවත්තලා දාලා මානවම්ම කුමාරයාත් නැවත වතාවක් පල්ලව රාජධානිය කරා යනවා. මොකද දැන් මානවම්ම කුමාරයාට කිසිසේත්ම අපේ රටේ රැඳී සිටීමේ හැකියාවක් නැහැ. මීට කලින් අප්‍රසිද්ධියේ ජීවත් වුණා. මීට කලින් රජතුමාට විරුද්ධව කිසි දෙයක් කරේ නැහැ. නමුත් දැන් රජතුමාට විරුද්ධව සටනක් මෙහෙව්වා. රජතුමාගේ රාජධානිය බලයෙන් බල මේ බලහත්කාරයෙන් ලබා ගන්න උත්සාහයක් ගත්තා. මේ නිසා තවදුරටත් ලංකාව තුල ඉන්න බැහැ. ඒ නිසා මොකද කරේ අර පසුබැස ගිය හමුදාවත් එක්කම මානවම්ම කුමාරයා නැවත වතාවක් ගියා ඉන්දියාවට. ඉන්දියාවේ පල්ලව රාජධානි. පල්ලව රාජධානිට ගියාට පස්සේ ඉන්දියාවේ දෙවන වතාවට රජ මේ රජතුමාගෙන් සහායක් කරගන්න හමුදා සහායක් ගන්න තවත් වසර 20ක් විතර පල්ලව රාජධානියේ සේවය කරන්න මානවම්ම කුමාරයාට සිද්ධ වුණා. ඒ අවස්ථාව වෙනකොට තව ඊට වසර 20ක් විතර ගත වෙනකොට පල්ලව රාජධානී හිටියේ දෙවන නරසිංහ වර්මන් කියන රජතුමා. දෙවන නරසිංහ වර්මන් රජතුමාත් අර පළවෙනි නරසිංහ වර්මන් රජතුමා වගේම තමයි බොහොම හොඳට මේ මානවම්ම කුමාරයාට සැලකුවා. මානවම්ම කුමාරයා තමන්ට හැකි උපරිම සේවාව පල්ලව රාජධානී වෙනුවෙන් සිදු කරමින් සිටියේ. ඒ නිසා මොකද නරසිංහ වර්මන් දෙවන නරසිංහ වර්මන් රජතුමාත් අර තමන්ගේ පළවෙනි නරසිංහ වර්මන් රජතුමා සිදු කළා වගේ මානවම්ම කුමාරයාට හමුදාවක් ලබා දුන්නා. මේ හමුදාවත් අරන් ගිහිල්ලා ලංකාවට ගිහිල්ලා ලංකාවේ එවකට පාලකයා වෙලා සිටි හත්තදාත රජු දෙවන ධාතු උපතිස්ස රජතුමාගෙන් පසුව ලංකාවේ රජ වෙලා හිටිය හත්තදාත රජතුමත් එක්ක සටන් කරලා රාජධානිය නැවත අත්පත් කරගන්න කියලා. මානවම්ම කුමාරයා විශාල හමුදාවක් අරන් ඇවිල්ලා හත්තදාත රජතුමාව පරාජය කරලා 384 දී නැවත වතාවක් තමන් රාජ්‍යත්වයට පත් වෙනවා. හත්තදාත රජු පරාජය කරලා මානවම්ම කුමාරයා රාජ්‍යත්වයට පත් වෙනවා. හැබැයි පුතේ දැන් කුමාරයා තරුණ වයසත් ඉක්මවා ගිහිල්ලා තියෙනවා. අපි කිව්වා කුඩා කුමාරයාව හිටිය මේ මානවම්ම කුමාරයා කුඩා කාලේ තමයි ලංකාවේ පැනලා ඉන්දියාවේ පල්ලව රාජධානිය කරා යන්නේ. එහෙම ගිහිල්ලා අනෙත් අයගේ නැත්නම් පල්ලව රාජධානී රජවරුන් දෙදෙනෙකුගේ උදව් උපකාර අරගෙන ඒ රජවරුන් යටතේ අවුරුදු 30කට ආසන්න කාලයක් විශාල කාලයක් සේවාව කරනවා. එහෙම ඉන්න අතරේ තමයි රජතුමාට අවස්ථාව ලැබෙන්නේ හත්තදාත රජුව පරාජය කළ ලංකාවේ රජකම ලබා ගන්න. එතකොට ලංකාවේ රජකම ලබා ගන්න අවස්ථාව වෙනකොට මානවම්ම රජතුමා හිටියේ මැදි වයසේ. නැත්නම් තරමක තමන්ගේ තරුණ වයස ඉක්මවා ගිහින්. මෙන්න මේ විදිහට තමයි ලංකාවේ පාලනය මේ කාලේ මාරුනේ. දෙවන ධාතෝපතිස්ස රජතුමාගෙන් පසුව හතරවෙනි අග්ගබෝධි රජතුමාට අග්ගබෝධි රජතුමාගේ දත්ත කියන රජතුමාට එතනින් හත්තදාත කියන රජතුමා හරහා තමයි රාජධානිය මාරු වෙමින් ආරු. අදර අපි බැලුවත් මානවම්ම රජතුමා මැදිවියේදී රාජ්‍යත්වයට පත් වුණත් වසර 35ක කමන කාලයක් අපේ රට පාලනය කළා තියෙනවා. එතනදී විශේෂත්වයක් වන්නේ පුතේ පෙර සිරිතට අනුව අපේ රට පාලනය කෙරේ. පෙර සිරිතට අනුව කියන එකෙන් අදහස් කරන්නේ මීට කලින් රජවරු රට පාලනය කරගෙන ගිය ආකාරයට රටේ පාලන කටයුතු කරගෙන යෑම. ඒ කියන්නේ මීට කලින් රජවරු අනුගමනය කරපු බදු ප්‍රතිපත්ති තියෙනවා, අනුගමනය කරපු සංවර්ධන වැඩපිළිවෙළවල් තියෙනවා, රට පාලනය කරගෙන ගිය විදිය තියෙනවා. මෙන්න මේ දේවල් නැවත වතාවක් ඒ ආකාරයෙන් කරගෙන යන්න මානවම්ම රජතුමා උත්සාහ ගත්තා. වසර 50ක් විතර රටේ අභ්‍යන්තර ගැටුම් ආරවුල් වලට මැදි වෙලා තිබුණා. ඒ නිසා රට දේශපාලන වශයෙන් අස්ථාවර වෙලා තිබ්බේ. රටේ සංවර්ධනය අඩපණ වෙලා තිබ්බේ. ඒ නිසා මානවම්ම රජතුමාට සිද්ධ වුණා පිරිහිලා තිබ්බ ආර්ථිකය නැවත ගොඩ ගන්න. විනාශ වෙලා තිබ්බ රටක් නැවත සංවර්ධනය කරන්න රජතුමාට සිද්ධ වුණා. අවුරුදු 20ක් විතර වැඩි කාලයක් පල්ලව රාජ්‍ය ගත කිරීම නිසා මානවම්ම කුමාරයාට අපි කිව්ව රජකම ලබා ගන්න හැකියාව ලැබුණේ මැදි වයසේ කියලා. මේ නිසා වසර 35ක වගේ කාලයක් තමයි තමන්ගේ රටේ රජ මේ අපේ රටේ රජතුමා විදියට කටයුතු කරන්න ලැබුණේ. හැබැයි මේ කාලය තුල දේශපාලන වශයෙන් රට ස්ථාවර කළා. රට ආගමික අතින් නවෝදයක් ඇති කරා. රටේ ආර්ථික ක්ෂේත්‍රය සංවර්ධනය කරන්න මානවම්ම රජතුමාට හැකියාව ලැබුණා. මානවම්ම රජතුමා හොඳ අදිෂ්ඨානශීලී රජ කෙනෙක්.
මානවම් රජතුමා හොඳ අදිෂ්ඨානශීලී රජ කෙනෙක් අදිෂ්ඨානශීලී බව අපිට පේනවා තමන්ගේ ඉලක්කය කරා යන්න ලොකු කැපකිරීමක් කරා ඔගොල්ලෝ දන්නවා අපි කතා කරා පුංචි කාලේ ඉඳන්ම රට අතෑරලා ගිහිල්ලා නරසිංහ වර්මන් රජවරු යටතේ පල්ලව රාජධානී වසර ගාණක් සේවය කරේ එක අදිෂ්ඨානයක් ඉටු කරගන්න. ඒ අදිෂ්ඨානය තමයි කවදා හෝ ලංකාවේ රාජ්‍යත්වය ලබා ගන්නවා කියන අදිෂ්ඨානය. එහෙනම් අපි දකිනවා මානවම් රජතුමා ගැන හොඳ ලක්ෂණයක් අදිෂ්ඨානශීලී බව. ඒ වගේම බොහොම ඉවසිලිවන්තව කටයුතු කරපු රජ කෙනෙක්. අපි නම් මොකද වෙන්නේ මේ වගේ මෙච්චර කාලයක් බලාගෙන ඉඳීද බලන්න නරසිංහ වර්මන් රජතුමා යටතේ පල්ලව රාජධානී පළවෙනි නරසිංහ වර්මන් රජතුමාට සේවය කරමින් හිටියා තමන්ට අවස්ථාවක් ලැබෙනකම්. ඒ ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බැරි වුණහු දෙවනි නරසිංහ වර්මන් රජතුමාට සේවය කරමින් හිටියා. මේ විදිහට සෑහෙන කාලයක් ඉවසිලිවන්තව තමන්ගේ ඉලක්කය සපුරා ගන්න බලාගෙන හිටියා. එහෙනම් අපි දකිනවා මානවම්ම රජතුමාගේ ගන්න පුළුවන් හොඳ ආදර්ශයක් විදිහට ඉවසිලිවන්තව කටයුතු කිරීම. ඒ වගේම කලගුණ සැලකීම කියන එකත් අපි මානවම්ම රජතුමා ගැන තියනවා දකින්න පුළුවන්. හේතුව තමයි නරසිංහ වර්මන් රජතුමාට පළවෙනි නරසිංහ වර්මන් රජතුමාට කළ හැකි උපරිම සේවය කළා. තමන්ට ආරක්ෂාව සැපයීම වෙනුවෙන් පල්ලව රාජධානියට ඉන්දියාවේ පල්ලව රාජධානියට තමන්ට කළ හැකි උපරිම සේවාව කරන්න මානවම් රජතුමා උත්සාහ ගත්තා. මානවම් රජතුමා කටයුතු කරා. මේ නිසා අපි දකිනවා මානවම් රජතුමා ගැන කළගුණ සැලකීමේ ගුණයක් තියෙනවා කියලා. ඒ වගේම රජ කෙනෙකු විදිහට සම්ප්‍රදායට ගරු කරා. රජ කෙනෙකු මීට පෙර රජවරු රට පාලනය කරගිය ආකාරය හොඳට හොයලා බලලා ඒ ආකාරයෙන් රටේ පාලන කටයුතු කරගෙන යන්න මානවම් රජතුමා උත්සාහ ගත්තා. ඒ නිසා අපි කියනවා සම්ප්‍රදායන්ට අනුව සම්ප්‍රදායන්ට ගරු කරමින් රටේ පාලන කටයුතු කරගෙන ගියා කියලා. ඒ නිසා තමයි මම කිව්වේ පෙර සිරිතට අනුව රටේ පාලන කටයුතු කරගෙන ගියා කියලා. ඒ වගේම රජතුමාට ලැබුණු වගකීම් හරියාකාරව ඉටුකරන මානවම් රජතුමා කටයුතු කරා. මානවම් රජතුමාගෙන් පසුව පස්වෙනි අග්ගබෝධි තුන්වෙනි කාශ්‍යප පළවෙනි මහින්ද කියලා රජවරු ලංකාවේ රාජ්‍යත්වයට පත් වෙනවා. මේ මානවම්ම රජතුමාගෙන් ආරම්භ වුණ මානවම්ම රජ පෙළපත මානවම්ම රජතුමාගෙන් ආරම්භ වුණ මානවම්ම රජ පෙළපත අපේ ඉතිහාසයේ පුරාවට වසර 300ක් පමණ කාලයක් වසර 300ක පමණ කාලයක් අනුරාධපුර රජ